Balmy 7 oils in 1. Aloe Vera. Strong inside, set outside. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒකට ඇහුවද ඔබතුමාගෙන් ඇයි ගියේ කියලා? ඒ පිළිබඳව අපි සාකච්ඡා කරා. ඔව්. එතනදී මම පැහැදිලි කරා ඇයි අපි චන්ද්‍රිකා මැතිනි හම්බෙන්න ගියේ කියන කාරණේ. ඔව්. සභාපති ධූරිය ඔබතුමා එතුමියට දෙන්න කියලා ඉල්ලුවද? නැහැ. එහෙම පක්ෂයේ සභාපතිකමක් ගැන හෝ එහෙම නැත්නම් සභාපතිකමට ආරාධනා කිරීමක් හෝ එහෙම දෙයක් අපි කරේ නැහැ. එතුමිය අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක විදියට කටයුතු කරනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එතුමිය හම්බෙන්නත් එතුමියට ඕන නම් අපිට ආරාධනා කරන්නත් අයිතියක් තියෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පටහැනිව තීන්දු ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, නිමාසිරි පාසල් මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ තනතුරු ගත්ත අය එරෙහිව ඒ අයට විනය පරීක්ෂණ අවසන් වන තුරු ඒ අයගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්ිටු වීම සඳහා පක්ෂය තීන්දුවක් ගත්තා. ඒ වගේම විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදියට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා තිලංග සුමතිපාල මැතිතුමාව පත් කරන්න. ඒ වගේම පොජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා ලෙස ශාන් විජයලාල් මැතිතුමාව පත් කරන්න තීරණයක් ගත්තා. දැන් ජේෂ්ඨයෝ අයින් කරලා උතුමාලා යන ගමන ගැන මොකද හිතන්නේ උතුමාලා? ජේෂ්ඨයෝ වුණත් කනිෂ්ඨයෝ වුණත් වැරද්දක් කරලා දිනනවා නම් වැරදි. පක්ෂයේ විනය කියන්නේ සියලු දෙනාටම පක්ෂයේ විනය. දැන් චන්ද්‍රිකා මැතිතුමිය හම්බෙලා තිබුණා උතුමාලාගේ ජේෂ්ඨයෝ පිරිසක් ගිහිල්ලා. දැන් ඒ සම්බන්ධයෙන් මොකද ගත තීරණය? ඒක දන්නේ. දැන් දෙමිති සනක මතක උතුමා ඇහුවේ නැද්ද? අපි හාන්න ගියේ නැහැ ඉතින් වැඩක් නැහැ. කිසිම කැඩිල්ලක් කැඩිලා නැහැ. පක්ෂයේ යම් පිරිසක් බඩගෝස්තරවාදීව තමන්ගේ පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් ගිහිල්ලා ඇමති තනතුරු බාර ගන්න තියෙනවා. රනිල් රාජපක්ෂ රජයේ විරෝධී සියලුයට ආරාධනා කරන්න මේ බුලත් කොලේ යටතේ අපිත් එකතු වෙලා සංවාදශීලී වෙලා අලුත් සන්ධානයකට අලුත් ගමනකට ඒකරාශී වෙලා අලුතෙන් ආණ්ඩුවක් හදන්න අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලිකම් ලෙස මීට පෙර පත් කර සිටි මහින්ද අමරවීර මහතාකින් අපගල විමසීමකදී ඔහු පැවසුවේ තිලංග සුමතිපාල මහතා පත් කිරීම හෝ තමන් එම දුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හෝ මෙතෙක් තමන්ව දැනුවත් කිරීම මෙති බවයි. සන්ධානයේ මහලිකම් ධූරය ඉවත් කළා දිනවා. ඕක දැන් ගණන් ගන්න දෙයක් නෙවෙයි නේද? ප්‍රවෘත්ති වල තමයි දැක්කේ. එහෙම හොඳ ශ්‍රී ලංකා කාර්යෝනේ සාමාන්‍යයෙන් තනතුරු වලට පත් කරන්නේ. මහින්ද අමරවීරට වැඩිය හොඳ ශ්‍රී ලංකා කාර්යෝ පත් කරා නම් ඒ තනතුරු වලට බොහොම වටිනවා. ඉතින් මේ වගේ ගිහිල්ලා බෝඩ් එකකටයි ගොඩ නැගිල්ලකටයි විතරක් පක්ෂේ සීමා කරගන්න හදනවා නම් ඉතින් වැඩක් වෙන එකක් නැහැ කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයින් කරනවා නම් හෝ පත් කරනවා නම් ඒකට ඉන්න ඕන සන්ධානයේ පක්ෂ. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ පක්ෂයේ ඉන්නවා, තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයේ තියෙනවා, අතාවුල්ල මැතිතුමාගේ පක්ෂයේ තියෙනවා, ඒක ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ පක්ෂයේ තියෙනවා, කලන්සූරිය මැතිතුමාලා ඉන්න පක්ෂයේ තියෙනවා. ඉතින් ඒ කවුරුවත් දන්නේ නැතුව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. දැන් කල්පනා කරන්න වෙන්නේ ඉතින් නඩු කියලා ගන්න තරම් දෙයක් තියෙනවද කියන එක තමයි මේක ඇතුළු. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.